టీవీ నైన్ నాలికావ అది అవి తిన్నే ఒకళ్ళంట విశేష తనక్ వినస్మ తనక్ పేరున్న మే తమయ్య భిక్షు గిలాన్ వివేక మధ్యస్థానే మీకు పీట్లా తీయన్నీ కొలమునూర పార ఎన్నకొట మొలగొడ කියන ප්‍රදේශයේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා ඒකේ නිර්මාතෘ ස්වාමින් වහන්සේ හම්බෙලා මේ ගැන වැඩි විස්තර දැනගමු. ඕගලන් පේනවා ලස්සන පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තර කතා කරමු අපි මේක ඇතුළට ගිහිල්ලා මොනවද මෙතන වෙන්නේ කොහොමද ඒ ගැන දැනගන්නේ කියන එක අපි ඇතුළටම ගිහිල්ලා ඒගොල්ලන්ගේ මහලා විස්තර දැනගමු. අපි එමනම් කාර්යාලය ඇතුළට ගිහිල්ලා බලමු. ස්වාමීන් වහන්සේ ඇති මං හිතන්නේ කාර්යාලය ඇතුලේ. මම කලින් දන්නවා සිටියා එනවා කියලා. අපි බලමු කතා කරලා. හාමුදුරනේ. අසන් බොහෝම ගෞරවයෙන් ඔයාලා පිළිගන්නවා අද අපේ බලවතුන්ව එන්නුන සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ මේ ඉතින් ඔන්න එනවා කිව්ව නිසා ආවා. එහෙමනම් අපේ හාමුදුර වැඩකද? නෑ හරි. වැඩ අවසන් කරලා. හරි හරි. එහෙමනම් අපේ හාමුදුරනේ මේ අද මම හිතන්නේ අපේ බෞද්ධ රෝහල් පරිසරය පිළිබඳව සමස්ත ලෝක බෞද්ධ ජනතාවට දැනගන්න පුළුවන් වෙන ආකාරයට තොරතුරු සම්පින්දනය කරලා ලෝකයට බෙදා හරින්න කටයුතු කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ටීවී නයින් යූටියුබ් නාලිකාවේ ප්‍රධානී අපේ පින්වන්ත කසුන් වීරවර්ධන පුතුණුවන් ඔබට ආරාධනා කරනවා අපේ බෞද්ධ රෝහල් පරිසරය පිළිබඳව තොරතුරු දැනගන්න. මින් ඉදිරියට අපි මේ බෞද්ධ රෝහල් පරිසරය පිළිබඳව තොරතුරු ටිකක් ඔබට කියලා දෙනවා. ඒ සඳහා එකතු වෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි මේ සාකච්ඡා කරන්නේ මාවනැල්ල වලකඩයාව පල්පාති දිවෙන ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිශ්‍රයේ ප්‍රධාන කාර්යාලයේ ඉඳලා වර්තමාන සමාජයේ දිහා බලපුවාම බොහෝ වෙලාවට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම දසසිල් මාතාවරුන්, ඒ වගේම අපේ ගිහි පක්ෂේ පුණ්‍යවන්ත අම්මාවරු තාත්තාවරු රෝගී තත්වයට පත්ුණාට පස්සේ මේ සිව්වන පිරිසට රජයේ රෝහලකට හෝ වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුල් වෙලා තවදුරටත් විවේකය අපේක්ෂා කරනවා නම් ඒ විවේකයේ සඳහා අපි යම් ආයතනයක් අපේ ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරලා තිබුණොත් හොඳයි කියන උත්තුංග අරමුණ පෙරදරි කරගෙන තමයි අපි මේ මාවනැල්ල වලකඩයාව මංගලගම පල්පාත මේ ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරය ඉදිකිරීමට අදහස් කරේ. අද වෙන විට මේ රෝහල් පරිසරයේ භික්ෂුන් වහන්සේලා 14 නමකට විවේකීව වැඩ ඉන්න පුළුවන් වෙන විදිහට දෙමහල් භික්ෂු වාට්ටුවක් අපි නිර්මාණය කරලා තියෙනවා. වැඩිදුරටත් විවේකයේ පමණක් අපේක්ෂා කරනවා නම් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දැන් හැකියාව තියෙනවා අපි මේ ඉදි කරගෙන යන ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරයේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඉදි වෙලා තියෙන භික්ෂු වාට්ටුවේ නේවාසිකව විවේකීව දින කිහිපයක් වැඩ ඉන්නට අවශ්‍ය කරන සියලුම පහසුකම් මෙහි සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට යම්කිසි භාවනාමය පොතක්, ඒ වගේම මනෝවිද්‍යාත්මක පොතක් දහම් කරුණු ඇතුළත් ග්‍රන්ථයක් කියවමින් උන්වහන්සේලාට තමන් වහන්සේලා වැඩ ඉන්න ගිලන් විවේක කුටියේ පොතක් පතක් කියවා ගන්න පවා පහසුකම් වෙන ආකාරයට අපි නිර්මාණය කරලා තියෙනවා පුංචි බෞද්ධ පුස්තකාලයක්. ඉතින් මේ බෞද්ධ පුස්තකාලයේ පවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට තමන් වහන්සේලාගේ දැනුම වර්ධනය කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. උන්වහන්සේලාට හදිසි අවස්ථාවයක් ඇති වුණොත් අපි පුංචි ෆාමසියක් සකස් කරලා තියෙනවා මේ ගිලන් විවේක බෞද්ධ රෝහල් පරිසරයේ. එහෙදිත් උන්වහන්සේලාට
පුංචි මූලික ප්‍රතිකාර ටිකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වෛද්‍යවරුන් ඒ වගේම උපදේශක සභාව මේ රෝහල පාලනය කරන අයට මේ රෝහල් සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය කරන ප්‍රධාන මෙහෙයුම් මැදිරියක් අපි නිර්මාණය කරලා තියෙනවා මේ රෝහල් පරිසරය තුළ. ඒ වගේම දැනට මේ ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරයේ ප්‍රධාන සංකේතයක් හැටියට මහා කරුණා මුද්‍රාවෙන් යුක්ත අඩි 16ක් උස ඇති බොහෝම මනස්කාන්ත පරිසරයක නිර්මාණය වෙලා තියෙන විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා. විශේෂයෙන් මේ ගිලන්ව විවේකසුවේන් වැඩ ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අනාගතයේ ගිහි වාට්ටු සංකීර්ණයේ හැදුනට පස්සේ එහි විවේකසුවේන් ජීවත් වෙන අපේ මෑණිවරුන්ට පියවරුන්ට දරුවන්ටත් මේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපි ඉදිකිරීමට බලාපොරොත්තු වුණේ. ඉතින් දැනට ඔබ මේ බෞද්ධ රෝහල් පරිසරයට පැමිණුණොත් භික්ෂු වාට්ටුවත් ෆාමසියත් පුස්තකාලය සහ ප්‍රධාන මෙහෙයුම් මැදිරි වගේම ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ ගිලන් විවේක බෞද්ධ රෝහල් පරිසරයේ ගිහි වාට්ටු සංකීර්ණයක්. කාන්තාවන් සඳහා කාන්තා වාට්ටුවක්, ඒ වගේම දසසිල් මාතාවන් සඳහාද ඒ කාන්තා වාට්ටුවේම කොටසක්, ඒ වගේම පිරිමි වාට්ටුවක්, ළමා වාට්ටුවක් සහ විශේෂ දැඩි සත්කාර ඒකකයක් මේ ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරය ඉදිකිරීමට කටයුතු සූදානම් කරගෙන තියෙනවා. එතකොට බෞද්ධ ලෝක බෞද්ධ ජනතාවගේ ඕනම කෙනෙකුට තමන් විවේකී අපේක්ෂා කරනවා නම් පුංචි ටික කාලයක් විවේකීව අපේ මේ බෞද්ධ රෝහල් පරිසරයේ ගුර නැගෙන ගිහි වාට්ටු සංකීර්ණයේ ඔබට කාලය ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් අපි මේ බෞද්ධ රෝහල් පරිසරයේ ඉදිකිරීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. එහිදී අපේක්ෂා කරන්නේ සීනිය අපහසුතාවයන්, ඒ වගේ කොලෙස්ටරෝල්, මේ වගේ නොයෙකුත් රෝගාබාධ රාශියකින් අපේ ජනතාව පීඩා විඳින නිසා අපි අදහස් කළා මේ බෞද්ධ රෝහල් පරිසරය තුළ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරොත් එයන් අපේ බෞද්ධ ජනතාවට ලොකු පිටුවහලක් ලැබෙන, අත්වැසිල්ලක් ලැබෙන ආයතනයක් බවට පරිවර්තනය වේවි කියලා. ඒ වගේම අපි දැඩි සත්කාර ඒකකය කියන කාරණාවෙන් බලාපොරොත්තු වෙන්නේ මම ගොඩක් දැකලා තියෙනවා මේ මරණාසන්න මොහොතේදී අපේ අම්මලා තාත්තලා දරුවෝ නිවෙස්වල විඳින දුක්. සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා දැන් පුතේවාගේ අම්මා බොහොම අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ, බේරගන්න බැහැ. අපිට කළ හැකි සියලු වෛද්‍ය අපෝපස්ථාන අපි කරලා තියෙනවා. තව දවස් කීපකින් ඔයාගේ අම්මා නැති වෙයි, ගෙදරේ කරගෙන යන්න කියලා සමහර වෙලාවකට වෛද්‍යවරු මතක් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අර මරණාසන්න මොහොතේ ඉන්න අම්මා තාත්තා ගෙදර එකතු කරගෙන ගියපුවාම ඒ අයගේ පිටවල්වල තුවාල දාලා, ඒ වගේ මේ ගෙවල්වල අවශ්‍ය කරන පහසුකම් නැහැ, කොමඩ් එකක් නැහැ, ඒ වගේම රෝද පුටුවක් නැහැ, කිහිලි කරුවක් නැහැ. ඉතින් මේ වගේ නොයෙකුත් ආර්ථික අපහසුතාවයන් නිසා අර මරණාසන්න මොහොතේ ඉන්න අම්මා තව තවත් ගොඩක් දුක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් අපි අදහස් කරලා තියෙන්නේ මෙන්න මේ මරණාසන්න මොහොතේ පසුවන රෝගියෙක් ඔබේ නිවහනේ තියාගෙන ඔබ අපෝපස්ථාන කරනවා නම් අපි ඒ අම්මලාගේ මානසික සුවතාවය සඳහා ඉතා අංග සම්පූර්ණ AC කාමරයක්, ඇඳම් පහකින් නවීන ඇඳම් වලින් නවීන තාක්ෂණයේ යුක්ත වූ කාමරයක් අපි මේ ගිලන් විවේක රෝහල් පරිසරයේ ගොඩනගලා නිර්මාණය කරලා අර දරුවෝ කැමති නම් අවසාන මොහොතේදී අවසාන කාලය අපේ විශේෂ සත්කාරයකගේ බොහොම සුව පහසුව ඒ මෑණියම්ව ඒ තාත්තාවේ ස්වාමින් වහන්සේ ඒ දරුවා තියන්න පුළුවන් වෙන විදියට තමයි අපි මේ දැඩි සත්කාරයකගේ නිර්මාණය කරන්නේ. ඉතින් ඒ වගේම අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ භික්ෂු වාට්ටුවට ප්‍රයෝජනවත් වෙන පුංචි දානශාලාවක් ගොඩනගා ගන්න, ඒ වගේම ආනන්ද බෝ මණ්ඩපය ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද
හාමුදුරුවන් වහන්සේ සිහිගැන්වීම පිණිස ආනන්ද බෝ මණ්ඩපය නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම තථාගත බුදුරජාන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්වාත්ම භාවයේදී ඒ උතුම් වූ පුතුණුවන් වන රාහුල කුමාරයාණන් සිහිගැන්වීම පිණිස අපි රාහුල මහා සෑය නමින් බොම ලස්සන මනස්කාන්ත පරිසරයක අපි බලාපොරොත්තු වෙනවා. බුදුපුත් රාහුල මහා සෑයත් මේ ගිලන් විවේක රෝහල් පරිසරයේ අනාගතයේදී කරන්න. ඒ වගේම අපි පුංචි දරුවන් සඳහා විශේෂයෙන්ම ඇත්තටම අසරණ දුප්පත් දරුවෝ ඉන්නවා. ඒ අසරණ දරුවෝ හරි කැමති පොඩ්ඩක් හරි පුංචි පූල් එකට ගිහිල්ලා නාලා සතුටින් ඒ දරුවන්ගේ කාලය ගත කරන්න කැමති අසරණ දරුවන් වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි අදහස් කරා මේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක වෙන මේ ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරයේ අපේ අසරණ පුංචි දරුවන් වෙනුවෙන් සතුටු සාමීචියේ කාලය ගත කරන්න පුළුවන් වෙන විදිහට ස්විමින් පූල් එකක් වගේ නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද වර්තමාන සමාජය දිහා බලපුවාම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙන දැනුම අඩුකම. ඉතින් ඒ නිසා අපේ රටේ ජීවත් වෙන ධනවත් පන්තියේ වේවා, මධ්‍යම පැලැන්තියේ වේවා, අසරණ දුප්පත් අහිංසක පවුලක දරුවෙක් වේවා, ඕනෑම කෙනෙකුට මේ ඉංග්‍රීසි භාෂාව හදාරන්න පුළුවන් වෙන විදිහට නොමිලේ ඉංග්‍රීසි දේශන පවත්වන ප්‍රධාන ශාලාවක් නිර්මාණය කර ගැනීමටත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අපි ගොඩනගෙන ගිලන් විවේක බෞද්ධ මහා රෝහල් පරිසරය අපේ ලෝක බෞද්ධ ජනතාවට ලොකු පිටුවහලක් ලැබෙන ලොකු සමාජ සත්කාරක වැඩසටහනක්. ඉතින් මම මේ වෙලාවේදී ගොඩාක් පුණ්‍ය අනුමෝදනා කරන විශේෂයෙන් මේ බෞද්ධ රෝහල් පරිසරය අපිට ගොඩනගා ගැනීම සඳහා උපකාර කරන, සහයෝගය ලබා දෙන ගොඩාක් ලංකාවේ වගේම විදේශ රටවල ජීවත් වෙන අපේ පින්වන්ත තරුණ අයියලා අක්කලා අම්මලා තාත්තලා දුවල පුතල රාශියක් මට මේ සඳහා උදව් කරනවා. ඉතින් ඒ නිසා උදව් කරන දෙස් විදෙස් බෞද්ධ ජනතාවට වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් පින් දෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඒ උදව් කරන හැමෝටම මේ බෞද්ධ රෝහල දැකලා ජීවිතේ කවදා හරි දවසක ලොකු සතුටක් දැනේවි. අපි ජීවිතේ දුක් විඳලා හම්බ කරන ධනයකින් මගේ රටට, මා උපන් දේශයට ජාතික කටයුත්තක් කරන්න මා උදව් කරානේ කියන අහිංසක සතුට උදව් කරන හැමෝටම තියේවි. ඉතින් මේ වෙලාවේදී මං ඒ අයටත් පුණ්‍ය අනුමෝදනා කරනවා නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබෙන්න කියලා. ඉතින් ඒ නිසා මං ලෝක බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා ඔබ ඉන්න මේ මංගලගම පල්පාතේ ඉදිවෙන මේ දුෂ්කර ගමනක් පසු කරගෙන ඔබ එන්න ඕනේ. හැබැයි කඳු මුදුනක් මත තමයි මේ බෞද්ධ රෝහල ගොඩ නැගෙන්නේ. ඉතින් මේ දුෂ්කර මාවත පසු කරගෙන ඔබ නුවරට යනවා නම් කොළඹ ඉඳලා, ඒ වගේම නුවර ඉඳලා කොළඹට යනවා නම් විශේෂයෙන්ම කොළඹ නුවර මහා මාර්ගයේ ආසන්නයේ තියෙන ලස්සන කඳු මුදුනක් මත තමයි මේ බෞද්ධ රෝහල නිර්මාණය වෙන්නේ. මේ බෞද්ධ රෝහල දකින්න එන්න ඔබේ උපන්දිනයක් වෙනුවෙන්, ඔබේ මියගිය අම්මා තාත්තා වෙනුවෙන්, ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා ඔබට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මේ බෞද්ධ රෝහල ගොඩ නගා ගන්න ඔබට ආධාර කරන්න පුළුවන්. ඒ නිසා ඔබ සිමෙන්ති මිටියක් අරන් දුන්නොත්, ඒ වගේම අපිට වැලි කැට කීපයක් හරි අරන් දුන්නත් ඒ අරන් දෙන ඒ දායකත්වය, ඒ උපකාරත්වය මා හිතන්නේ අපිට කෝටි ගණනක් වටිනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේ කරුණ ටික මා පැහැදිලි කරන්න තියදුනේ මේ ගිලන් විවේක බෞද්ධ රෝහල් පරිසරයේ ගොඩනැගෙන්නේ කා වෙනුවෙන්ද, මේ අරමුණ මොකක්ද, මේ ගිලන් විවේක බෞද්ධ රෝහල් පරිසරයේ ගොඩනැගුණට පස්සේ එයින් සිදුවන සේවාවන් පිළිබඳව ටිකක් තොරතුරු ටිකක් ඔබව දැනුවත් කිරීම තමයි අපේ අපේක්ෂාව උනේ. මම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාවක් කරනවා අපේ මේ බෞද්ධ රෝහල ගොඩනැගෙන ස්ථානයට. අර දවසේදී දුර කතර ගෙවාගෙන පැමිණුණු අපේ TV9 YouTube නාලිකාවේ ප්‍රධානී අපේ පින්වන්ත කසුන් වීරවර්ධන පුතුණුවන්ට, විශේෂයෙන්ම ලෝක බෞද්ධ ජනතාවට මේ ආයතනය පිළිබඳව
හඳුන්වා දීමට ඇත්තටම අපිට මාධ්‍යයක් නැහැ. ඉතින් මේ TV9 YouTube නාලිකාව මේ සිද්ධ කරපු කුසලය ලොකු මහ පිංකමක්. ඉතින් මේ පුතුණුවන් ඇතුළු ඒ ආයතන අනෙකුත් සියලුම කාර්ය මණ්ඩලයට අපේ ගිලන් විවේක බෞද්ධ රෝහල් පරිසරයේ ආශිර්වාදය නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් ඉදිරියේදී අපේ මේ ආයතනය පිළිබඳව මෙහි නිර්මාණ කටයුතු පිළිබඳව ලෝක බෞද්ධ ජනතාවට හඳුන්වා දීම සිද්ධ කරන්න අපේ TV9 YouTube නාලිකාවට මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.